Money Heist Season 2 Episode 3 Previously on Money Heist Alberto එක්ක වලියක් දාගත්තු ප්‍රොෆෙසර් බංගලාවේ චිමිනියේ තිබිලා හම්බුණු සාක්ෂි අයින් කරලා එතනට වෙනත් කොළ කෑල්ලක් දැම්මා. පැත්තකට වෙලා ඉන්න හෙල්සින්කේ හොස්ලෝට අවසන් ගෞරව දැක්වුවා. බර්ලින්ට තර්ජනය කරපු ටෝකියෝව රොයල් මින්ට් එකෙන් එළියට යවුවා. පොලිස් නිලධාරියෙක්ට පහර දීමේ වරදට Alberto විසින් ප්‍රොෆෙසර්ව අත්අඩංගුවට ගත්තා. අවසාන වශයෙන් ඉන්ස්පෙක්ටර් රකෙල් ටෝකියෝගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. වෙලාව සඳුදා හවස 7:30යි. මේ ගෙවෙන්නේ මංගොල්ලේ 81 වෙනි පැය. ආපහු අතාවක් දකින්න ලැබුණ එක සතුටක් මිස් ටෝකියෝ. මේ සැරේ අපි ටිකක් ප්‍රායෝගික වෙමු. මං අහනවා, ඔයා උත්තර දෙනවා. කවුද ප්‍රොෆෙසර් කියන්නේ? මේ අතර කාලයේ පොලිසියට වෙලා ඉන්න ප්‍රොෆෙසර් ළඟට කාන්තා නිලධාරියෙක් ඇවිත් ලාවට වගේ ප්‍රොෆෙසර්ට තර්ජනය කරනවා. පොලිස් නිලධාරියෙක්ට පහර දීමේ වරදට වසරක සිට වසර 4ක් දක්වා සිරදඬුවම් දෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ තමුන්ව වසර 4කට හිරේ යවන්න. පොලිස් කාන්තාව එහෙම කියද්දි ප්‍රොෆෙසර් කියනවා, මට මගේ ලෝයර්ට කෝල් කරන්න ඕනේ. ඒ නම්බරේ තියෙන්නේ මගේ ෆෝන් එකේ කියලා. ඒක අහපු පොලිස් කාන්තාව ප්‍රොෆෙසර්ගේ ෆෝන් එක ගන්න යද්දි ටීවී එකේ ආයෙමත් ටෝකියෝ ගැන යනවා. මට ඒ කෙල්ල ගැන දුකයි. අනික මේ රටේ මිනිස්සු ආස පොලිසියට වඩා මංගොල්ලකාරයින්ට. එයාලා මේ මංගොල්ලිය ලස්සනට කරගෙන යනවා. ප්‍රොෆෙසර්ට එහා පැත්තේ ඉන්න මිනිස්සයා මේ විදිහට කියද්දි, "හරි අපි බලමුකෝ මංගොල්ලිය ඉවර වෙන විදිහ කියලා." ප්‍රොෆෙසර් කියනවා. මේ සිද්ධියත් එක්කම මංගොල්ලියේ පුහුණු වීම කාලෙ පෙන්නනවා. එදා දවසේ ක්ලාස් එක ඉවර කරලා රියෝව විතරක් තියාගත්තු ප්‍රොෆෙසර්, "රියෝ මං ඔයාට කිව්ව නේද පොඩි වැඩක් තියෙනවා කියලා. දැන් ඒ වැඩේ කරන්න වෙලාව හරි කියලා." රියෝව එක තැනකට එක්කන් යනවා. මංගොල්ලිය සිද්ධ වෙද්දි අපේ ප්‍රොෆෙසර් ඉන්න තැනට තමයි රියෝව මේ එක්කගෙන යන්නේ. ඒ වෙද්දි නම් මේ ප්ලේස් එක ජරා ගොඩක් වගේ. ඒ කොහොම වුණත් මෙතනට රියෝව එක්කන් යවෙත් තියෙන්නේ මංගොල්ලිය වෙලාවෙ ප්‍රොෆෙසර්ට ඕනි වෙන කම්පියුටර් සිස්ටම් එක හදන්න. මේකට ඕනි වෙන වයර් ටික දැක්ක රියෝට මල පැල්ලා ප්‍රොෆෙසර්ගෙන් අහනවා, "ප්‍රොෆෙසර් කවුද මේ වැඩේ අවුල් කළේ කියලා?" ප්‍රොෆෙසර් මේ වයර් ටික අවුල් කරපු වැඩේට කම්පැනියක් පාවලා දීලා බේරෙන්න හැදුවත් රියෝ එක පිළිගත්තේ නැහැ. බැලින්නම් මේක අවුල් කරලා තියෙන්නේ අපේ ප්‍රොෆෙසර්. ඉන්ටර්නෙට් එකේ තියෙන ටියුටෝරියල් බලලා. ඉතින් මේක අහපු රියෝ ඉක්මනටම මේ වැඩේ පටන් අරන් ප්‍රොෆෙසර්ට කම්පියුටර් සිස්ටම් එක හදලා දුන්නා. ඒ වගේම පොලිසියත් එක්ක කතා කරන්න පුළුවන් වෙන්න වොයිස් චේන්ජර් සොෆ්ට්වෙයාර් එකක් දාලා දුන්නා. පරිගණක දැනුම පැත්තෙන් ගත්තොත් නම් රියෝ කියන්නේ ප්‍රවීණෙක්. හැබැයි රියෝ හැසිරෙන්නේ පොඩි ළමෙක් වගේ. සිස්ටම් එක හැදුවට පස්සේ ප්‍රොෆෙසර්ට වොනි වෙනවා වොයිස් චේන්ජර් එක ටිකක් පරීක්ෂා කරලා බලන්න. දැක්කනේ, ඇත්තටම රියෝ හැසිරෙන්නේ පොඩි ළමෙක් වගේ. අන්තිමට කොහොමාරි ප්‍රොෆෙසර්ට ඕන විදිහට වොයිස් චේන්ජ් එක හදාගත්තට පස්සේ මෙයාලා කෙලින්ම යන්නේ ඩාර්ක් වෙබ් එකට. මොකද තුවක්කු වගේ දේවල් නීතියට හසු නොවි මිලදී ගන්න ඩාර්ක් වෙබ් එකේ බ්ලැක් මාකට් එකෙන් පුළුවන්. ඒකට ගිහින් මංගොල්ලයට ඕනි වෙන බෝම්බ, රයිෆල්, මැෂින් තුවක්කු වගේ දේවල් බිට්කොයින් වලින් මිලදී ගත්තා. මේ අතර රියෝ ආයෙමත් එයාගේ ළමා ගතිය පෙන්වන්න ගත්තා. යුද්ධ රැංකේ මිසයිල් වගේ දේවල් පෙන්වලා රියෝ කියනවා, "අපි මේවත් අරගෙන පොලිසියට ඇටැක් කරමු කියලා." ප්‍රොෆෙසර්ට මෙතනදි තේරුම් ගියා රියෝ හැසිරෙන්නේ වීඩියෝ ගේම් එක ඇතුලේ ජීවත් වෙනවා වගේ කියලා. මේ ගැන කල්පනා කරපු ප්‍රොෆෙසර් රියෝව මේ මිෂන් එකෙන් අයින් කරලා. එදා දවසේ රෑ ටෝකියෝ ප්‍රොෆෙසර්ගේ කාමරයට ඇවිත් අහනවා, "ඇයි රියෝව මේකෙන් අයින් කළේ කියලා?" ඇත්තනම කිව්වොත් අපි මේ සෙල්ලම් කරන්නේ ඇත්ත ජීවිතය එක්ක. ඒ වගේම ඇත්ත තුවක්කු එක්ක. අපිට මේ වැඩේදී වීඩියෝ ගේම් වල වගේ මැරුණට පස්සේ ආයෙත් ඉපදෙන්න බෑ. ප්‍රොෆෙසර් මේ දේවල් ටෝකියෝට කියද්දී ටෝකියෝ අහනවා, "ඔයා එතකොට සාමාන්‍ය කෙනෙක්ද කියලා?" වෙලාවකට බලද්දි ප්‍රොෆෙසර්ත් හැසිරෙන්නේ පොඩි ළමෙක් වගේ. වෙලාවකට සීරුවෙන් ඉන්නවා, වෙලාවකට ඇවිදින්නෙත් සීරුවෙන්. ඒ වගේම ඇඳුම් පැක් කරන්නේ පාට පාට අනුව වෙන් කරලා. තව ඉතින් කඩදාසි වලින් සත්තු හදන එකත් කරනවා. ඉතින් මේ අතරින් කඩදාසි නිර්මාණයක් ගත්ත ටෝකියෝ අහනවා, "මේ විදිහට කඩදාසි වලින් සෙල්ලම් කරන ඔයාගේ වීඩියෝ ගේම් ගන්න රියෝගේ අතර තියෙන වෙනස මොකක්ද කියලා?" ටෝකියෝ මෙහෙම කිව්වත් රියෝව මංගොල්ලයට ගන්න ප්‍රොෆෙසර් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා ටෝකියෝ කියනවා, "ඔයා මේ මංගොල්ලයට රියෝව ගත්තේ නැතොත් මාත් මේකෙන් අයින් වෙනවා කියලා." ටෝකියෝ මෙහෙම කිව්වට පස්සේ නම් රියෝව ප්ලෑන් එකට ගන්නම් කියලා ප්‍රොෆෙසර් අකමැත්තෙන් වගේ කිව්වා. ඒත් එක්කම දොරෙන් එහා පැත්තට වෙලා හැංගිලා හිටපු රියෝ ඇතුළට ඇවිත් ප්‍රොෆෙසර්ට ස්තුති කරලා කියනවා, "මං වැරද්දක් කරන්නේ නැහැ. මං වාට ඒක ගැන පොරොන්දු වෙනවා කියලා." පොලිසිය ඉන්න ප්‍රොෆෙසර් පොලිස් කාන්තාවට කිව්වේ ලෝයර්ට කෝල් කරන්න ඕනේ කියලා. හැබැයි මෙයා එහෙම කියලා කෝල් කරන්නේ රකෙල්ට. "රකෙල්, මම සල්වා. මම කතා කරන්නේ පොලිසිය ඉදන්. මෙයාලා මාව අත්අඩංගුවට ගත්තා. ඔයාගේ කලින් හස්බන්ඩ් ඇල්බර්ටෝට පහර දුන්නා කියලා." සල්වා මෙහෙම කිව්වට පස්සේ කලබල වුණු රකෙල් කියනවා, "මං ඉක්මනින්ම එන්නම් කියලා." ඊට පස්සේ රකෙල් ආයෙත් ටෝකියෝ ළඟට ගිහින් ප්‍රොෆෙසර් ගැන අහනවා.
දවසක් මාව පොලිසියෙන් හොය හොය ඉතේ රතුපාට ඉබ්සා කාර් එකෙන් නැවිත් ප්‍රොෆෙසර් මාව අරන් ගියා. නෑ මේක පටන් ගත්තේ ඊටත් කලින්. මෙහෙම පටන් ගත්තු ටෝකියෝ. එයා ඉස්කෝලේ යද්දි සිද්ධ වුණු සිද්ධියක් පරීක්ෂකතුමයට කිව්වා. ප්‍රොෆෙසර් ක්ලාස් රූම් එකේදී කිව්ව විදිහටම ටෝකියෝ මේ කරන්නේ. පොලිසියේ කාලි කන එක. මෙහෙ පොලිසිය ප්‍රොෆෙසර්ට එහා පැත්තේ ඉන්න මිනිසයා ප්‍රොෆෙසර් එක්ක කතා කරන්න ගත්තා. ඔයා පොලිසිය කෙනෙක්ට ගැහුවා නම් ඔයා කියන්නේ එක කලේ ආත්මාරක්ෂාවට කියලා. නැත්තම් ඔයාට බේරෙන්න වෙන්නේ නැහැ. මේ මිනිසයා එහෙම කියද්දී ප්‍රොෆෙසර් එතන ඉන්න පොලිස් නිලධාරියෙක්ට කියනවා බාත්รูම් යන්න ඕනි කියලා. බර්ලින් බෙහෙත විද්දට පස්සේ රියෝට තවමත් සිහිය ඇවිත් නැහැ. ඉතින් බර්ලින් නයිරෝබිට කියනවා ඔයා රියෝව බලා ගන්න කියලා. ඒක අහපු නයිරෝබිට ගොඩක් කේන්ති යනවා. මොකද නයිරෝබි මෙතනට ඇවිත් තියෙන්නේ මංකොල්ලයකට. නැතුව කාගේවත් හෙදියෙක් විදිහට ඉන්න නෙවෙයි. ඒ වගේම බර්ලින් කියන හැමදේම කරන්න නයිරෝබි කැමති නැහැ. මොකද මේකේ නායකයා ප්‍රොෆෙසර්. නයිරෝබි මෙච්චර වෙලා හැමදේම ඉවසගෙන ඉඳියේ ටීම් එකේ ප්‍රශ්න ඇති වෙන්න ඕන නැති හින්දා. නයිරෝබි මේ දේවල් කියද්දි බර්ලින් කියනවා මංකොල්ලේ නායකයා ප්‍රොෆෙසර් වුණත් මේකේ ඇතුලේ නායකයා විදිහට පත් කරලා තියෙන්නේ මාව. මේක පීතෘමූලික මංකොල්ලයක්. එනිසා දැන් ඔයා මං කියන විදිහට ගෙහින් රියෝව බලා ගන්න. ඉතින් ගයිස් පේන විදිහට බැලුවොත් බර්ලින්ගේ ප්‍රචණ්ඩත්වය ටිකෙන් ටික වැඩි වීගෙන යන්නේ. මේ අතර රකෙල් තවමත් කූඩාරමට වෙලා ටෝකියෝගෙන් ප්‍රශ්න කරන ගමන් ඉන්නේ. ටෝකියෝ මොකක්ම හරි තොරතුරක් දෙයි කියලා රකෙල් බලාපොරොත්තු වුණත් එහෙම කිසිම දෙයක් ටෝකියෝගේ කටින් පිටවුනේ නැහැ. ටෝකියෝ ඔයා තරුණ ලස්සන කෙල්ලෙක්. ඔයා ඉක්මනටම හිරෙන් නිදහස් වෙලා ආවොත් ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. හැබැයි ඔයා මේ විදිහට අපේ කාලය නාස්ති කළොත් නාස්ති කරන හැම විනාඩියකටම ඔයාගේ සිර කාලය අවුරුද්ද ගානේ වැඩි වෙයි. ඔයාව හිරේට දාන්න කලින් තව එක අවස්ථාවක් දෙන්නම්. ඔයා ඒ ගැන හොඳට හිතලා බලන්න. ඉන්ස්පෙක්ටර් රකෙල් මෙහෙම කියද්දී රියෝ එක්ක කාලය ගත කරපු අතීතය ටෝකියෝට මතක් වෙන්න ගත්තා. රියෝ ගැන හිතලා ටෝකියෝ හැමදේම පොලිසියට කියයිද? මේ අතර කාලයේ සිහි නැති වෙලා හිටපු රියෝ නැගිටිනවා. බර්ලින් එදා රියෝට එන්නත් කරලා තියෙන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය මන්දගාමී වෙන බෙහෙතක්. කොහොම වුණත් දැන් මේ තත්වය සාමාන්‍ය අතට හැරිලා. නයිරෝබි සහ රියෝ ටිකක් වෙලා කතා කර කර ඉද්දී ටෝකියෝ ගැන කියවන්න ගත්තා. ටෝකියෝගේ නම කියද්දිත් නයිරෝබිට ගොඩක් කේන්ති යනවා. මොකද නයිරෝබි තමන්ගේ ළමයාගේ කතාව කිව්වේ ටෝකියෝට විතරයි. ඒත් අර වෙලාවේ ටෝකියෝ ඒ කතාව හැමෝටම හෙන්න කිව්වා. ඇත්තරම ගත්තොත් ටෝකියෝ කිව්ව දේ හරි. නයිරෝබි මේ මංකොල්ලයට ඇවිත් තියෙන්නේ තමන්ගේ ළමයාව ආපහු බලෙන් හරි ලබා ගන්න සල්ලි හොනේ හින්දා. පොලිසිය ඉන්න ප්‍රොෆෙසර් බාත්รูම් යන්න ඕනි කිව්ව හින්දා පොලිසිය කෙනෙක් ප්‍රොෆෙසර්ව බාත්รูම් එකට එක්කන් යනවා. ඒ වගේම ප්‍රොෆෙසර්ට ලැබුණේ විනාඩි 5ක කාලයක් විතරයි. ඉතින් ප්‍රොෆෙසර් බාත්รูම් එකට එන්න ඇත්තේ මොකක්ම හරි ප්ලෑන් එකක් හිතේ තියාගෙන. මොකද බැරි වෙලාවත් හරි ප්‍රොෆෙසර්ට මෙතනින් බේරිලා යන්න බැරි වුණත් මංකොල්ලේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. Tamange සපත්තුවකුයි මේසෙකුයි ගලවලා එතන තිබුණු සබන් කැට දෙකක් ප්‍රොෆෙසර් මේසෙකට දාගන්නවා. මෙයා මේ කරන්න යන්නේ සබන් කැට තියෙන මේසෙකෙන් Tamanටම ගහගන්න. මේ අතර කාලයේ නයිරෝබිට ඕනි වෙනවා බර්ලින්ට විරුද්ධව ප්ලෑන් එකක් ගහන්න. මොකද මේ වෙද්දි තමන් කරන හැමදේම හරි කියලා හිතන බර්ලින්ට තියෙන මානසික රෝගය වැඩි වී කියලා යන්නේ. ඉතින් නයිරෝබි රියෝට කියනවා අපි බර්ලින්ට මොකක්ම හරි ප්ලෑන් එකක් ගහමු කියලා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙද්දී ඉන්ස්පෙක්ටර් රකෙල් පොලිසියට ඇවිත් සල්වාගෙන් අහනවා මොකද්ද සිද්ධ වුනේ කියලා. ඔයාලා දන්නවනේ ඉතින් ප්‍රොෆෙසර්ගේ රංගන හැකියාව. රකෙල් ඇත්තටම මට සමා වෙන්න. ඇල්බර්ටෝගේ වැරද්දක් නැහැ. එයා ඔයාගේ නංගියෙක් යාළු වෙලා ඔයාට කරපු ජරා වැඩේ හින්දා මට මාව පාලනය කරගන්න බැරි වුණා. සල්වා මෙහෙම කියලා අහිංසකෙක් වගේ රඟපාන්න ගත්තා. කොමුණත් සල්වා ඇල්බර්ටෝට ගහපු නිසා පරීක්ෂකතුමියට පොඩි හිනාවක් ආවා. ඒත් සල්වා මේ සටනින් දිනුවේ ඇල්බර්ටෝ කියලා කියද්දී රකෙල් සල්වාගේ ඇඟ දිහා බලනවා. Taman හොඳටම ගුටි කාලා කියලා රකෙල්ට පෙන්වන්න ඕනි හින්දායි ප්‍රොෆෙසර් බාත්รูම් එකට ගිහින් Tamanටම ගහගත්තේ. මේක දැක්ක රකෙල් ගොඩක් කේන්දියෙන් ඇල්බර්ටෝ ළඟට යනවා. මං අලුත් පෙම්වතෙක් හොයාගත්තම ඔයා එයාටත් ගහන්න ගත්තද? රකෙල් මේ විදියට අහද්දී ඇල්බර්ටෝට හිතාගන්න බැරුව යනවා. මොකද ඇත්තටම ඇල්බර්ටෝ සල්වාට ගැහුවේ නෑනේ. රකෙල්ලේ මිනිස්සයා මාෂල් ආර්ට් සටන් කරුවෙක්. ඌමට සිහි නැති වෙන්නම ගැහුවා. ඇල්බර්ටෝ ඒ ගැන කිව්වත් රකෙල් ඒක පිළිගන්නේ නැහැ. මොකද රකෙල් දැක්කා සල්වා හොඳටම ගුටි කාලා කියලා. රකෙල් පොලිසිය මැද්දටම ගිහින් මම ප්‍රධාන මූලස්ථානයේ ඉන්ස්පෙක්ටර් කෙනෙක් කියලා පොලිසියේ ඉන්න හැමෝටම කියලා සල්වාට ෂර්ට් එක ගලවන්න කිව්වා. සල්වා මේ වෙලාවේ කොයිතරම් රඟපානවාද කියනවනම් යාට තනියම ෂර්ට් එකවත් ගලව ගන්න බෑ. පපුවේ සහ බඩේ රතු වෙලා තියෙන තැන පොලිසියට පෙන්නලා රකෙල් ඇල්බර්ටෝට විරුද්ධව පැමිණිල්ලක් දාන්න යන්නේ. කොමින්නරි එතකොට ඇල්බර්ටෝ කිව්වා මං සල්වාට විරුද්ධව දාපු පැමිණිල්ල අයින් කරගන්නම් කියලා. ඉතින් දැන් සල්වා හිරේ යන එකෙන් නිදහස්. හැබැයි එයාගේ ෆොටෝ සහ ෆින්ගර්ප්‍රින්ට් පොලිසිය තියෙනවා. ඒ වගේ මේ දේවල් පොලිසිය තියෙනවා කියන්නේ සල්වා කියන්නේ මංකොල්ල කණ්ඩායමේ කෙනෙක් කියලා නිකම්ම මාට්ටු වෙනවා. ඉතින් ප්‍රොෆෙසර් මේ වෙලාවෙම ඒ දේවලුත්
රකෙල්ට කියලා අයින් කරගන්නවා. ඉතින් ගයිස් මේ දේ ගැන තවදුරටත් හිතලා බැලුවොත් මේ සිද්ධ වුණේ රකෙල් මංකොල්ල කාරයෙන්ව අල්ලගන්න ළඟටම ඇවිත් වාසනාවට පයින් ගහලා ආපහු ගියා වගේ වැඩක්. කලින් පරීක්ෂකතුමිය ටෝකියෝට කිව්වා තව අවස්ථාවක් දෙන්නම් ඒ ගැන හිතලා බලන්න කියලා. ටෝකියෝ මේ ගැන කල්පනා කරද්දී එයාට හිතෙනවා මේ හැමදේම පොලිසියට කියලා දාන්න. හරියට මේ වෙලාවේදී කර්නල් පියටෝ ඇවිත් අහනවා ඔයාට මොනව හරි කියන්න තියෙනවද කියලා. ටෝකියෝත් ඔව් මට දෙයක් කියන්න තියෙනවා කියලා කතා කරන්න පටන් ගත්තා. මන් රෝයල් මින්ට් එක ඇතුළේ හිටපු දවස් 4ම හරියට කෑමක් ලැබුණේ නැහැ. ඔයාට පුළුවන් ද මට බෙදපු බිත්තරයක් ගෙනත් දෙන්න? ඒ දේ ඇහුව කර්නල් පියටෝට එපා වෙලා ගියා. ටෝකියෝ ඇත්තටම හැමදේම කියන්න තමයි හැදුවේ. ඒත් එයාට ඒ වෙලේ ප්‍රොෆෙසර්ව මතක් වුණා. මතකද කලින් කොටසේ පුහුණු වීම කාලේ ප්‍රොෆෙසර් ටෝකියෝට පොරොන්දු වුණා මොන දේ වුණත් මං ඇවිත් ඔයාව බේරගන්නවා කියලා. අන්න ඒ දේ මතක් වුණ හිඳයි ටෝකියෝ ඇත්තම කියන්න හදලා කතාව වෙනස් කළේ. අරුතුරෝ රෝමාන් මොනෝදෝ පෙට්ටි වගේක් එහා මෙහා ගෙනihin මහන්සි වෙලා ඉන්නවා. මම මේ වගේ පෙට්ටි 30ක් ඇද්දා. මට වෙඩි වැදිලා කියලා උන්ට ගාණක්වත් නැහැ. අරුතුරෝ මේ විදිහට කියවද්දී ගුරුවරියත් එයාගේ පැත්තට එකතු වුණා. මේක ඉවසගෙන ඉන්න බැරි ඇලිසන් අරුතුරෝට බනින්න පටන් ගත්තා. ඔයාලා දන්නවනේ අරුතුරෝ කියන්නේ පුදුම කයිවාරුකාරයෙක්. හැමදේම කියවනවයි අනුන්ට බාර දෙනවයි විතරයි. කොමෙන් හරි ඇලිසන් මේ පාර හදන්නේ මොකක්ම හරි ගේමක් ගහලා රොයල් මින්ට් එකෙන් එළියට යන්න. ඒ දේ ගැන දැනගත්තු අරුතුරෝ අහනවා කොහොමද ඔයා එළියට යන්නේ කියලා. ඉතින් ඇලිසන් හදන්නේ තුවාල කරගන්න. තුවාල කරගෙන එළියට පනින්න. රොයල් මින්ට් එකේ ප්‍රධාන දොරටු ඇරෙන්න ගත වෙන්නේ තත්පර 4ක් වගේ කාලයක්. ඇලිසන් කොහොම හරි ඒ දොර අරිනවලු. එතකොට ප්‍රාණපකරුවන්ට දුවන්නලු. ඉතින් ගයිස් මෙච්චර දෙයක් වෙනකන් අපේ මංකොල්ල කණ්ඩායම කිසිම දෙයක් නොකර බලා ඉදීද? ඇලිසන් කොහොමද ඉස්සරහ දොර ගාවට යන්නේ? මෙයා ඒ දේවල් ගැන නම් මේ වෙලාවේ පැහැදිලි කරන්නේ නැහැ. හැබැයි ඇලිසන්ට මොකක්ම හරි ප්ලෑන් එකක් තියෙනවා කියලා නම් අපිට මෙතනින් පොඩි ඉඟියක් දෙනවා. මේ පැත්තේ බර්ලින් නැවත වතාවක් ප්‍රොෆෙසර්ට කෝල් එකක් ගන්නවා. හැබැයි තවමත් ප්‍රොෆෙසර් එයාගේ පොට් එකට ඇවිත් නැහැ. කොමුණත් මේ වෙද්දිත් බර්ලින්ගේ තත්වය දරුණු වීගෙන යන්නේ. අතපය වෙවුලනවා. අර බෙහෙත් එක නැතුව. බර්ලින් කෝල් ගන්න අතරේ රියෝ ආයෙත් පණ්ඩිත වැඩක් කරනවා. ඔයාලා හිතන් ඉන්නේ අපි ඔයාලට මිලියනයක් දෙනවා කියලාද? එහෙනම් දැන් අහගන්න. අපි ඔයාලට සතයක්වත් දෙන්නේ නැහැ. ඔයාලා එක්ක ඉඳලා නිදහස තෝරගත්තු අයව අපි නිදහස් කරෙත් නැහැ. අපි යාලව පහළ තට්ටුවේ හිර කරලා තියන්නේ. අපි පැනල යන්නේ ඔයාලා හාරන උමගෙනුත් නෙවෙයි. අපි පැනල යන්නේ තුන්වෙනි සේප්ුවේ හොරෙන් හාරන උමකකින්. අපේ ටීම් එකේ රහස් ප්ලෑන් හැම දෙයක්ම රියෝ ප්‍රාණපකරුවන්ට කියන්න ගත්තා. ඔයාලට දැන් හොඳටම තේරෙනවා ඇති මං කලින් කොටසේ කිව්ව දේ ඇත්ත කියලා. රියෝ බර්ලින්ගේ දිහාවට තුවක්කුව දික් කරන් තව තවත් ටීම් එකට ද්‍රෝහිකම් කරද්දී හෙල්සින්කි ඇවිත් රියෝට හොඳවයින් පහරක් දුන්නා. සල්වාව වේරගත්තු රකෙල් කූඩාරමට ඇවිත් කර්නල් පියටෝගෙන් අහනවා ටෝකියෝ මොකක් හරි තොරතුරක් දුන්නද කියලා. ඒත් ටෝකියෝ කිසිම තොරතුරක් දීලා නැහැ. ඊට පස්සේ රකෙල් කර්නල්ගෙන් අහනවා ඒන්ජල් මොකක් හරි හැන්දක් ගැන කිව්වද කියලා. කර්නල් ඒ ගැනත් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා රකෙල් ඒන්ජල් හොයාගත්තු හැන්ද ගැන දන්න හැම දෙයක්ම කර්නල් පියටෝට කියනවා. ඒ වගේම ඒන්ජල්ගේ ඇක්සිඩන්ට් එක කරන්න ඇත්තෙත් මංකොල්ල කාරයෙන්ම වෙන්න ඇති කියලත් කියනවා. මෙහෙම කතා කර කර ඉද්දී ටෝකියෝගේ රියෝගේ ෆොටෝ දැක්ක රකෙල් ආයෙමත් ටෝකියෝ ළඟට යනවා. මේ පින්දුරවල පේන විදියට නම් ඔයාලා ගොඩක් ආදරය කරන දෙන්නෙක්. ඉතින් මං ඔයාට දෙන ගනුදෙනුවම රියෝටත් දෙන්නම්. ඔයා අපිට ඇත්ත කියලා උදව් කළත් ඔයාලා දෙන්නටම ඉක්මනින් නිදහස් වෙලා ආයෙත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ විදියට විවිධ දේවල් කියලා රකෙල් මේ උත්සාහ කරන්නේ ටෝකියෝගෙන් මොකක්ම හරි තොරතුරක් ගන්න. ඒ වගේම රකෙල් ටෝකියෝගේ කලින් පෙම්වතා මැරිලා ඉන්න ෆොටෝ එකකුත් පෙන්නලා ටෝකියෝට පොඩි වෝනින් එකකුත් දෙනවා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙද්දී හෙල්සින්කි සහ බර්ලින් රියෝව පහළට එක්ක නැවිත් අද්දක වැදලා දානවා. තමුන්ලා හදන්නේ මාවත් ටෝකියෝ වගේම එළියට දාන්නද? මේක හොඳයි. මොකද මං එළියට ගියොත් මේ හැමදේම පොලිසියට කියනවා. රියෝ මෙහෙම කියද්දී බර්ලින් ඒකට උත්තර දෙන්න ගත්තා. මට ටෝකියෝව විශ්වාසයි. එයා කවදාවත්ම අපිව පොලිසියට පාවලා දෙන්නේ නැහැ. ඒත් තමුසේ තාමත් හොටු පෙරාගෙන ඉන්න පොඩි එකෙක්. මෙහෙම කිව්ව බර්ලින් රියෝගේ පැත්තට තුවක්කුව දික් කරද්දිම බර්ලින්ගේ අත වේවුලන්න ගත්තා. ටිකක් වෙලා ඉඳලා බර්ලින් ආයෙමත් තුවක්කුව රියෝගේ පැත්තට දික් කරද්දිම නයිරෝබි සහ ඩෙන්වර් මෙතනට එනවා. ඉතින් ඔයාලට හිතෙන්න පුළුවන් ඩෙන්වර් සහ නයිරෝබි රියෝගේ පැත්ත කියලා. නෑ, රියෝට දඬුවමක් දෙන්න ඕනි තමයි. හැබැයි මරලා දාන්න ඕනි නෑ. ඉතින් ඩෙන්වර් සහ නයිරෝබි තුවක්කු දෙක කරලා බර්ලින්ට කියනවා මේ කරන වැඩේ නවත්තන්න කියලා. හරියටම මේ වෙලාවේදී ප්‍රොෆෙසර් අපේ ටීම් එකට කෝල් එකක් ගන්නවා. කෝල් එකේ සද්ද අපේ කට්ටියට ඇහුණත් මේක කෝල් ආන්සර් කරන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මොකද බර්ලින් ඉන්නේ රියෝට වෙඩි තියන්න සූදානම් වෙලා.
බර්ලින් කියන දේ අහන්නෙම නැහැ කියලා තේරුණු නයිරෝබි තමන්ගේ අතේ තියෙන බර්ලින්ගේ බෙහෙත් ටික පෙන්නනවා. නයිරෝබිත් මේ වෙලාවේ හදන්නේ ටෝකියෝ වගේම බෙහෙත් ටික පොලේ ගහන්න. ඒක දැක්ක බර්ලින් ගොඩක් කේන්තියෙන් එක දිගට වෙඩි තියන්න ගත්තා. ප්‍රොෆෙසර්ට සිද්ධ වෙන දේ බලාගෙනයි ඉන්නේ. බර්ලින් රියෝට වෙඩි තිබ්බද? නෑ. ඇත්තටම බර්ලින් වෙඩි තියලා තියෙන එතන තියෙන කඩදාසි රෝල් ටිකකට මේ දේවල් මෙහෙම සිද්ධ වෙන අතර රිකෙල් ටෝකියෝව විනිසුරු වරයා ළඟට යවන්නයි හදන්නේ. මොකද ටෝකියෝ කිසිම තොරතුරක් මේ වෙනකන් ලබා දීලා නැහැ. හැබැයි අන්තිම මොහොතේ ටෝකියෝගේ තීරණය වෙනස් වෙලා ප්‍රොෆෙසර්ගේ ඇත්ත නම පරීක්ෂකතුමියට කිව්වා. ප්‍රොෆෙසර්ගේ ඇත්ත නම සර්ජියෝ මාකිනා කියලා. ඒ වගේම මේ ප්ලෑන් එක ප්‍රොෆෙසර්ගේ තාත්තගේ එකක් කියලාත් කිව්වා. හරියට මේ වෙලාවේදී කූඩාරමට ප්‍රොෆෙසර්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් ගයිස් කෝල් එකට යන්න කලින් මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. පොලිස් කූඩාරමට එන හැම කෝල් එකක්ම රෙකෝඩ් වෙනවා. ඒ වගේම එතන තියෙන ස්පීකර් එකකින් ඒ කෝල් එකෙන් කියන දේවල් හැම කෙනාටම ඇහෙනවා. හරි. අපි ආයෙත් කෝල් එක පැත්තට යමු. ඔයාලට කියන්න දුක හිතෙන ආරංචියක් තියෙනවා. සර්ජියෝ රකෙල් මේ විදියට ප්‍රොෆෙසර්ගේ ඇත්ත නමින් කතා කළේ. ප්‍රොෆෙසර්ව බය කරන්න හිතාගෙන. හැබැයි ඒ දේ ගණන් ගත්තේවත් නැති ප්‍රොෆෙසර් මෙහෙම දෙයක් කිව්වා. ඔයාගේ සැලකිල්ලට සතුටුයි ඉන්ස්පෙක්ටර්. නමුත් මං වාසනාවන්ත මිනිසෙක්. කවදාවත් මේක අමතක කරන්න එපා. මං කතා කළේ හෙලෝ කියන්න. ටෝකියෝට ඔයා වෙනුවෙන් කියන්න දෙයක් ඇති. ඒ දේවල් අහගෙන ආයෙත් මට කෝල් එකක් ගන්න. මං එතකන් බලාගෙන ඉන්නවා. කෝල් එක තිබ්බට පස්සේ රකෙල් කෙලින්ම ගිහින් ටෝකියෝගෙන් අහනවා. "ඔයාට දැන් මොකද්ද කියන්න තියෙන්නේ?" කියලා. එතකොට ටෝකියෝ කියනවා අපි ගාව විශාල හයිඩ්‍රජන් බෝම්බයක් තියෙනවා හෙට දවල් 12 වෙද්දී අපි ඒක හදලා ඉවර කරනවා කියලා. ටෝකියෝ මෙහෙම කිව්වට පස්සේ හොඳටම කේන්ති ගිය රකෙල් ටෝකියෝව බන්ධනාගාරයට යවනවා. ඉතින් ගයිස් මං ඔයාලට කලින් කිව්වා මේ කතාවේ සමහර තැන් තියෙනවා අපි ඒවා හිතලා තේරුම් ගන්න ඕනේ. අන්න ඒ වගේ සිද්ධියක් මෙතනත් සිද්ධ වුණා. ප්‍රොෆෙසර් කිව්වා යා වාසනාවන්තයි කියලා. ඒ දේ අමතක කරන්න එපා කියලාත් කිව්වා. අවසානයේ දියා බලාගෙන ඉන්නවා කියලාත් කිව්වා. ඉතින් ප්‍රොෆෙසර් මේ හැමදේම කිව්වේ ටෝකියෝට ඇහෙන්න. ප්‍රොෆෙසර් මෙහෙම දෙයක් ටෝකියෝට කිව්වේ ඇයි කියලා හිතන එක ඔයාලට බාරයි. එහෙම නැති වුණොත් මං ඊළඟ කොටස පටන් ගද්දී ඒ මොකද්ද කියලා කියන්න. මොකද මං හැමදේම කියනවට වඩා ඔයාලටත් හිතන්න ටිකක් ඉතුරු කරන එක හොඳයි. මේ සිද්ධියෙන් පස්සේ බර්ලින් නැවිත් ප්‍රොෆෙසර්ට කෝල් එකක් ගන්නවා. කෝල් එක ආන්සර් කරපු ප්‍රොෆෙසර් කියනවා පරීක්ෂා කිරීමේ අමතුම කියලා. එතකොට බර්ලින් කියනවා හැමදේම හොඳින් සිද්ධ වෙනවා කියලා. හැමදේම හොඳින් කියලා කියන්නේ ටෝකියෝව පොලිසිය ප්‍රශ්න කරන එකද? එහෙමත් නැත්නම් රියෝට වෙඩි තියන එකද? බර්ලින් උවට මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රොෆෙසර් මේ විදියට අහද්දි පිටිපස්සෙන් හිටපු නයිරෝබි බර්ලින්ගේ ඔළුවට පහරක් ගහනවා. ප්‍රොෆෙසර් මේ කතා කරන්නේ නයිරෝබි. බර්ලින් ටිකක් අසනීපෙන් ඉන්නේ. දැන් ඉතින් මෙතන බාරව ඉන්නේ මම. ඉතින් ගයිස් එහෙනම් පීතෘ මූලිකත්ව පාලනය අවසන් කරලා මාතෘ මූලිකත්වයේ පටන් ගමු. ඉතින් ගයිස් මෙතනින් මනී හේස්ට් සීසන් 2 එකේ 3 වෙනි එපිසෝඩ් එකේ ඉවරයි. රියෝ අපේ ප්ලෑන් හැමදේම පාවලා දුන්නා. ඒ දේවල් ලහන් හිටපු ප්‍රාණපකරුවන් මොන වගේ දෙයක් කරයිද? ඇලිසන් පාකර්ගේ ප්ලෑන් එක මොකද්ද? ප්‍රොෆෙසර් ටෝකියෝට දීපු රහස් පණිවිඩේ මොකද්ද? මාතෘ මූලිකත්වයෙන් නයිරෝබි කරන පාලනය මොන වගේ වෙයිද? ඉතින් මේ හැමදේම ගැන බලමු මනී හේස්ට් සීසන් 2 එකේ 4 වෙනි එපිසෝඩ් එකෙන්. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න සුබ දවසක්.